රතු කට්ට රතු කට්ට පණින්නට පෙර යලි ඔබතුමාට අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් හිමුණා. දැන් මේ වෙනකොට අධ්‍යාපනයේ සම්බන්ධයෙන් ගත්තාම විවිධ ප්‍රශ්න ගණනාවක් නිර්මාණය වෙලා තියෙන පවතින ඉන්ධන ගැටලුවත් එක්ක ඉදිරියට කොහොමද කටයුතු සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ? අනිවාර්යයෙන්ම මේ සඳුදා වෙනකොට පාසල් පටන් ගැනීම ස්ථිරයිද? ඔව්, සඳුදාට පාසල් ගැනෙනවා අපි යොදාගත්ත පිළිවෙලට. ඒ පිළිබඳව අද වැඩිදුරටත් අමාත්‍ය ඇචිලි ලේකම් සිං ප්‍රකාශයක් කරයි. ඒ වගේම අපි මේ වෙනකොට බලශක්ති අමාත්‍යතුමා ඊයේ දවස් වල අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී පවසපු ආකාරයට දිගටම පිටපලත් වලට පවා ෆිලින් ස්ටේෂන් 450 තෙල් සංස්ථාවේවත් පටන් අරගෙන ඒවා වැඩි කරගෙන යනවා. ඊ අනුව මම හිතන්නේ දිවයින පුරා ඊයේද හෙට මේ දවස් තුනේම තෙල් බෙදා හැරෙනවා. ඒ වගේම CTB ඩිපෝල්ටත් තෙල් ලබා දෙනවා. ඒ හරහා පාසල් වෑන්, පාසල් බස් රථවලට අර කලින් තිබුණ වගේ තෙල් ලබා දෙනවා මේ දවස් කීපයේ. ඊට පස්සේ ඒගොල්ලන්ට අර අංක අනුව ෂෙඩ් එකෙන් තෙල් ලබා ගත්තාම මම හිතන්නේ ඊළඟ සතිය වෙනකොට ওই ප්‍රශ්නේ බොහෝ දුරට යථාතත්ත්වයටපත් වෙයි කියන එක තමයි තෙල් සංස්ථාව පැත්තෙන් කිව්වේ. ඊළඟට පෙට්‍රලුත් ඒ විදිහම තමයි. ඊළඟට අද දිනේ තියෙන සාකච්ඡාවක් ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් මේ සියලු කරුණු යොමු වෙලා තින්නේ අපි පාසල් පද්ධතියත් රාජ්‍ය සේවන් මේවා ආරම්භණයන් පස්සේ මේ යොදාගත්ත විදිහට ඒ කටයුතු කරන්න. බොහෝ වෙලාවට මේ දරුවන්ගේ ඉගෙනීම් කටයුතු වලට බාධා එල්ල වුණා. මේ මගේරණු විෂය නිර්දේශන් ඉදිරියට ආවරණය කර ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් තියෙනවද? මොකද අගෝස්තු නිවාඩුවක් ඉස්සරහට එන්න නියමිතයි. නෑ, අගෝස්තු නිවාඩුව ලබා දෙන්නේ නෑ. පාසල් වාරසටහන් සකස් කරලා තින්නේ ඒ අගෝස්තු නිවාඩුව හිලව් කරන්න මේ විශේෂයෙන් ඉන්ධන ප්‍රශ්නෙත් එක්ක සහ රටේ තිබුණු වාතාවරණයත් එක්ක දවස් 9ක් පාසල් වැඩ කරන දින. ඒ නිසා අපි අගෝස්තුයේ අපේක්ෂා කරන්නේ නැහැ නැවත නිවාඩුවක් දෙන්න. උසස් පෙළට පෙනී සිටින සිසුන් වෙනුවෙන් අපි සොස්පෙල ප්‍රධාන විෂයන් 16ක් විෂයධාරා 4ෙම ගුරු මහත් මහත්වීන්ට යම් සැසි ප්‍රමාණයක් පවත්වන්න විශ්වවිද්‍යාල මාර්ගය. ඊට පස්සේ අපි බලාපොරොත්තු වෙන අගෝස්තු මාසයේ සැප්තැම්බර්, ඔක්තෝබර්, ඒ වගේම නොවැම්බර් 15 දක්වා පමණ අපි විශේෂ වැඩසටහනක් සොස්පෙලට වෙනින් සිටින දරුවන් වෙනුවෙන් පාසල් පදනමින් ඒ වැඩපිළිවෙල සකස් කරන්න. ඒ වගේම ප්‍රාථමික අංශයටත් එහා සමගාමී වැඩපිළිවෙල සැසි පාත්වල උරුරුන්ට ඊළඟට අත්‍යවශ්‍ය ඉගෙනුම් ඒකක සම්බන්ධයෙන් අවධානය යොමු කරලා ඒවා චක්‍රයේ ඉගෙන මගින් දැනුම් දීලා දැන්ට වැඩපිළිවෙල සකස් කරගෙන යනවා. ජාත්‍යන්තරයේ උපකාර මේ වෙනකොට කොහොමද ලැබෙන්නේ මේ අධ්‍යාපන කටයුතු? මේ වෙනකොට මම ප්‍රධාන ක්ෂේත්‍ර සහාය ලබා ගන්න පහුගිය ටිකේ කතා කළා. ඒ තමයි විශේෂයෙන්ම අඳුම් තරමේ ප්‍රාථමික අංශිරු දිවාහාර වේලක් සෑම සිසුවෙකුටම ලබා දෙන වැඩසටහන. දැන්ට යම් ප්‍රමාණයක් ලබා දෙනවා මාත්‍යංශිනු. ඒ වගේම සේව් ද චිල්ඩ්‍රන් වැඩසටහන, ලෝක ආහාර වැඩසටහන යටතේ අපි දැන් සාකච්ඡා කරලා තිනවා තව ඒක ශක්තිමත් කරන්නට. මම හිතන්නේ වැඩසටහනේ විදහාක අධ්‍යක්ෂකතුමා පැමිණීම නියමිතව තිබුණා සතිය කිහිපයක් කලින් රටේ තිබුණු තත්ත්වය තුල ඒක වෙනස් වුණා. ඊළඟ සතිය දෙක තුල වෙලාවකට හෝ පැමිණීමට නියමිතව තිබෙනවා. ඒ වගේම මම සානාපති අංශත් එක්ක සාකච්ඡා වටකරනාවක් තිබ්බා. ඒ අය දැන් එයාට අවශ්‍ය තොරතුරු අපි සපයලා තියෙනවා. ඒ වගේම ලබන සැප්තැම්බර් මාසයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඩොලර් බිලියන 10ක අරමුදලක් ඇති කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල ගන්නවා. ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 49කට කොවිඩ් 19 නිසා දරුවන්ට වෙච්ච පාඩුව පිරිමසා ගැනීම සඳහා එක දිගට වසර 5කට ඩොලර් බිලියන 50 ගානේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඒ රටවලට ලබා දෙන්නේ. අපේ රටේ තියෙන සම්පත් ප්‍රමාණය අපි කවුරුත් දන්නවා අපි හුගෙට ලක් වෙලා තියෙන නිසා අපි වෙනත් මූලාශ්‍රයන් සොයාගෙන ගිහිල්ලා ඒ ඔස්සේ කටයුතු කරන්න තමයි වැඩපිළිවෙල අපි සකස් කරගෙන යන්නේ. දැන් දිගින් දිගටම ඉන්ධන සම්බන්ධයෙන් ගැටලුව පැන නැගුණානේ. මුලින් කතා බහකට ලක් වුණා ඔබතුමා මේ රුසියාවත් එක්ක මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න ඉරටට යන කතාවක්. ඒ කියන්නේ ඔබතුමා අත වශයෙන්ම පසුගිය 9 වෙනිදා යන්න තිබුණේ 12 වෙනිදා ඉඳලා සම්බන්ධ වෙන්න ඒ රුසියාවෙන් ලබා ගන්න පුළුවන් මිත්‍රත්ව වර්ධනය කරලා ලබා ගන්න පුළුවන් සහාය ලබා ගන්න. ඒක ඒ 9 වෙනිදා වෙච්ච සිදුවීමත් එක්ක ඒක අපස්සට ගියා. නමුත් ඒක ඉදිරි සති 2-3 ඇතුළත නැවත අපි නුන් දෙනවා. නැවත ඒ රටට ගිහිල්ලා සාකච්ඡා කරලා ගන්න පුළුවන් සහයෝගයන් තමයි ඊයේ යම් පහර දීමක් සිද්ධ වුණා ගාලු මොදර ආශ්‍රිතව. මේ සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස මොකක්ද? නීති අනුව ජන ආරක්ෂක පනතේ විධිවිධාන දැන් ක්‍රියාත්මක සතියකට පමණ කාලයක් ඉඳලා. සෝ හදිසි නීති යටතේ රෙගුලාසි නිකුත් කරලා තියෙනවා. ඒතකොට සාමාන්‍ය හැම කෙනාටම මේ පිළිබඳ අවබෝධයක් නැති වෙන්න පුළුවන්. විශේෂයෙන් නීතිඥයෝ දන්නවා මේ හදිසි නීති රෙගුලාසි මොනවද කියන කාරණේ. අපි දන්නවා දිගින් දිගටම ජනාධිපතිවරු ඉවත් වෙනවා, අගමැතිවරු ඉවත් වෙනවා, යන් ආයේ අලුතෙන් පත් වෙනවා. තවමත් අරගල කරමින් කියනවා මේ පාලනයත් එපා කියලා. මේක ඇත්ත වශයෙන්ම මේ කටයුතු පටන් ගත්ත අවස්ථාවේදී තරුණ තරුණියන් විවිධ ආකාරයෙන් සම්බන්ධ වුණා මේකට. ඒ වගේම සමාජයේ විවිධ තලවලයේ මේකට සම්බන්ධ. ඒකට හේතු ගණනාවක් තියෙනවා. හැබැයි දැන් මේ වෙනකොට අපි මේ තුලින් ලැබපු අත්දැකීම තමයි අපේ රටට එන විදේශ ප්‍රේෂණ තාම දැඩි ලෙස අඩු වෙලා තියෙනවා. ඒ වගේම සංචාරක ව්‍යාපාරයේ අර සහරාන් ප්‍රහාරයේ
ඇතුළත මට්ටමට වගේ අඩුවෙන මට්ටමකට ඇවිල්ලා තියෙනවා. අපේ නිෂ්පාදනය අඩුවෙලා අපනයනයන් වලින් එන ආදායම් අඩුවෙලා තියෙනවා. සර් රටක අද ලෝකියත් එක්ක අපි කනදෙනු කිරීමේදී අපි විදේශ විනිමය හොයන්න ඕනේ. අපි විදේශ විනිමය නැත්නම් අපිට තෙල් ගේන්න බෑ, ගෑස් ගේන්න බෑ, අත්‍යවශ්‍ය ආහාර ගේන්න බෑ, පොහොර ගේන්න බෑ. මේ සියල්ලම ජන ජීවිතයට තාම සමීපව දෙදෙනා බලපාන ප්‍රශ්න. ඒ නිසා මෙතෙන්දී අපි මතක තියාගන්න ඕනේ දේශපාලන අරමුණු වලින් අපේ රටේ ඉතිහාසයේ තියෙන පළපුරුද්ද තමයි ජනතාවගේ කතරේම් පාලනය වෙනස් කරන්නේ. හැබැයි එසේ නොවුණු එක අවස්ථාවක් තමයි පහුගිය සති සිද්ධ වුණේ නම් ඒක. ඒක දැන් ඒ සිදුවීම් වුණා. හැබැයි නිරන්තරයෙන් මේක සිදු වෙන්න පුළුවන් කමක් නැති බව මම හිතනවා රටේ බොහෝ ජනතාව අද පිළිගන්නා කාරණය. ඉතින් මම හිතන්නේ ඊළඟ දින කීප යනකොට මේ ඉන්ධන අඛණ්ඩව සැපයීම සඳහා විදුලිපල බලශක්ති මාධ්‍යංශයේ කටයුතු කරගෙන යනවා. ඒකට අනුගත වෙනකොට මම හිතන්නේ ඉන්ධන ප්‍රශ්නේ අපිට ලබන සතිය වෙනකොට සතුටුදායක මට්ටමට ගේන්න පුළුවන්කම ලැබේවි. මම හිතන්නේ මේ කරුණු ඉටු කරගන්න පුළුවන් නම් ඊළඟ සතිය දෙක වෙනකොට මම හිතනවා දේශපාලන අරමුණ වලට ඉන්නට පුළුවන්. මේ අන්තර්පාලන කාලය අවසන් වෙනකොට සාධාරණ මැතිවරණයකට ගිහිල්ලා එයාගේ මතය ජනතාවට කියලා. ජනතාවගේ ඡන්දේ නියෝජිත හෙට ඇවිල්ලා පාර්ලිමේන්තුවට තමන්ට පාලන බලය අරගෙන ඒ වෙනස්කම් කළා ඒ රට පාලනය කරන්න. සමග ජන බලවේගයෙන් සහ විපක්ෂයේ අනිත් කණ්ඩායම් වලිනුත් ආණ්ඩුවට එන්න නියමිත බවට වාර්තා වෙනවද කොහොමද? මම හිතන්නේ නව ජනාධිපති රොයින් වික්‍රමසිංහ මහත්මයා මේ වෙනකොට පක්ෂ නායකයන් සමග ගියේ දුරුඟුන්නන් පස්සේ සාකච්ඡාවක් කළා. ඊළඟට ඉදිරි දින වලත් සාකච්ඡා කරාවේ. ඒක ඒ සියල්ලට ඉඩකඩ තියාගෙන තමයි ඒ තිබුණ අමාත්‍යංශ සංගමද රටේ පාලනයක් ගෙනියන්න ඕනේ, ආණ්ඩුවක් තියෙන්න ඕනේ. ඒ නිසා තමයි ඒකට පමණක් සීමා කළා දුරුඟුන් දීම සිදු වුණේ. අනාගතයේ වෙන්නේ අපේක්ෂාවක් ඇතිවෙනවා.